ශ්‍රී ලාංකීය බෞද්ධ ශාසනය පාත්වාගිනියාම වෙනුවෙන්ද ශ්‍රී ලාංකීය ජන සමාජය වඩාත් සාරධර්ම හා ගුණධර්මික ලෙස පාත්වාගිනියාමටද පිටුවහලක් වෙමින් මුළු මහත් බෞද්ධ සංස්කෘතියටම සේවයක් කරමින් වැඩවාසය අරන්ලා වූ අමුණුගම රාජගුරු ශ්‍රී විපස්සී නාහිමිපාණන් අද හිරු කසාවත කතානායකයා නොය. කසාවත අමුණුගම රාජගුරු ශ්‍රී විපස්සීනා හිමියන් උපත ලබන්නේ 1969 වර්ෂයේ 8 මස 13 වන දිනයි. චන්ද්‍රසේකර සෙනවිරත්න බණ්ඩාරනායක අභිකෝන් වාසල මහබුදියන් සිරාලහාමිගේ අමුණුගම උඩවලව්වේ ලකුණුසේන සෙනවිරත්න බණ්ඩාර අමුණුගම පියාණන්ට හා හේමා අමුණුගම මෑණියන්ට දාව උපන් අමුණුගම රාජගුරු ශ්‍රී විපස්සීනා හිමිපාණන්ගේ ගිහි නාමය චන්ද්‍රසේකර සෙනවිරත්න බණ්ඩාරනායක අභිකෝන් වාසල මහබුදියන්සේ රාලහාමිලාගේ අමුණුගම උඩවලව්වේ සේනක බණ්ඩාර අමුණුගමයි. දරුවන් 4 දිනකකින් යුත් පවුලේ 3 වෙනියා වූ සේනක බණ්ඩාර දරුවා නරේන්ද්‍ර සිංහ කනිෂ්ඨ විද්‍යාලයේ 5 වන වසර තෙක් ඉගෙනුම ලැබීය. කුඩා කල සිටම තම පියාගේ බාල සුහුරෙකු වූ අමුණුගම රාජගුරු පියදස්සී නායක හිමිපාණන් ආශ්‍රයෙහි හැදී වැඩුණු සේනක දරුවා 1980 වර්ෂයේ ජනවාරි 50 දින මල්වතු විහාරයේ අමුණුගම පන්සලට පැමිණියා. අමුණුගම පන්සලේ වසරක පමණ කාලයක් පියදස්සී නාහිමියන් යටතේ ධර්මය ඉගෙනගත් සේනක දරුවා 1980 වර්ෂයේ දෙසැම්බර් මස 4 වන දින අමුණුගම රාජගුරු පියදස්සී නායක හිමිපාණන් පැවිදි දිවියට ඇතුළත් විය. මගේ ගම අමුණුගම, මගේ පියාගේ නම ලකුණුසේන සෙනවිරත්න බණ්ඩාර අමුණුගම, මගේ මවගේ නම හේමා අමුණුගම. මට අක්කා කෙනෙක් සහ අයියා කෙනෙක්, ඒ වගේම නංගි කෙනෙක් සිටිනවා. අක්කාගේ නම පුෂ්පා කුමාරි අමුණුගම, අයියාගේ නම ජානක අමුණුගම, නංගිගේ නම අනෝම අමුණුගම. මම පාසල් ගියේ ගුණෑපාන කනිෂ්ඨ විද්‍යාලයට. මගේ දෙමව්පියන් නිතර දෙවිලි මට කියනවා, ඇහිලා තියෙනවා මට බහන යෝගයක් තියෙන විත්තිය. මම ඒ කාලේ බහන යෝග කියන දේවල් මම දන්නේ නැහැ. නමුත් අපි අප්පච්චි රස්සා කරලා තිබිලා තියෙන ඉස්සරෝම හමුදාවේ අපේ අම්මා මෙහුම් ටීචර් කෙනෙක්. අපේ අප්පච්චි ටිකක් සැරයි. ඒ නිසා මම කල්පනා කරා සැරවීම පදනම් කරගෙන මේකෙන් අයින් වෙන්නේ කොහොමද කියලා. ඊට පස්සේ මම කල්පනා කරා කුඩා කල මම හරි ආසයි සිල් ගන්න. එසා ළඟම තියෙන ආරාමෙට ස්කෝලේ දෙකේ පන්තියේ ඉඳන් සිල් සමාදන් වෙන්න හැම පෝයකටම ළඟ තියෙන මෙහිණි ආරාමයකට ගියා. ඒ ආරාමෙට යන අතරතුර මට හිතුණා ඉක්බඳ පැවිදි වෙන්න ඕන කියලා. ඒ නිසා දිනක් මගේ පියා යම්සි වැරද්දක් මේ අතින් සිදුවී මට මතකයක් නැහැ. මට සැර කරා. ඊට පස්සේ මම එදා ගෙදරින් හවස මට 100 කෙනෙක් හිටියයි 100 ගෙදරට ගියා. ඊට පස්සේ මම තීරණය කරා මේ ගෙදරින් ගිහිල්ලා පන්සලකට යන්න ඕන කියන අදහසක් මම හිතට ආවා. ඒ වෙනකොට මගේ අප්පච්චිගේ මල්ලි ලංකාතිලක රජමහා විහාරයේ, කියන්නේ මගේ බාප්පා තමයි ලංකාතිලක රජමහා විහාරයේ විහාරාධිපති හාමුදුරුව, මගේ ගුරු දේවෝත්තම අපවත් වී බදාල අමුණුගම රාජගුරු ශ්‍රී පියදස්සි නායක හාමුදුරුව. උන්වහන්සේ අසනීප වෙලා ඉස්පිරිසාලීන වේලාවක මමත් මගේ අප්පච්චිත් මගේ අම්මත් උන්වහන්සේ බලන්න
ඉස්පිරිතාලට ගියා. ඒ වෙලාවේ මගේ නායක හාමුදුරුවෝ කියනවා, අයියා දැන් කොළුවා මහාන කරන්න හොඳ කාලේ. ඊට පස්සේ යන්තම් තම මතකේ, ඒ වෙනකොට මට වයස අවුරුදු 9යි. ඒ නායක හාමුදුරුවෝ ඉස්පිරිතාලෙන් ආවට පස්සේ 10 වෙනි අවුරුද්දේ, ඒ කියන්නේ ඉස්කෝලේ මම 5 වෙනි පන්තියට පාස් වුණාට පස්සේ ජනවාරි 1 වෙනිදා දවසක මගේ පියායි මගේ මෑණියොයි මාව එකතු කරගෙන මහනුවර සංඝරාජ පිරිවෙන ළඟ තියෙන අමුණුගම් පන්සලට ගිහින් මාව බාර දෙනවා. ඒ පන්සලේ මම අවුරුද්දක් කාලයක් තුල මහාන වීමට අවශ්‍ය ඒ සතක පොත්, ගණ දෙවිහැල්ල, සකස්කරේ, නම්පත, ඔය පන්සල් බණ පොත් කරලා 1980 දෙසැම්බර් 4 වෙනිදා මම පැවිදි භාවයට පත් කරනවා. ඉන් අනතුරුව 81 ජනවාරි මාසයේම මම සංඝරාජ පිරිවෙනට ඇතුළත් කරනවා අධ්‍යාපනය සඳහා, මූලික අධ්‍යාපනය. ඒ මූලික අධ්‍යාපනය වසරක් සංඝරාජ පිරිවෙනේ ඉගැන්වීමෙන් පසුව 81 ජූනි මාසේ මගේ ගුරු දෙවිත්තම නායක හාමුදුරුවෝ රෝගාතුර වී අපවත් වෙනවා. ඉන්පසුව විහාරාධිපතිකමට පත්වන මගේ සහෝදර ගුරු හාමුදුරුවෝ මාව සංඝරාජ පිරිවෙනින් අයින් කර වැඩිදුර අධ්‍යාපනය සඳහා ගංගොඩවෙල සුභද්‍රාරාම රාජමහා විහාරයට අනුබද්ධ පල්ලේවෙල වික්‍රමශිලා විදර්ශනා පිරිවෙලට ඇතුළත් කරනවා. එහි මම අවුරුදු 4ක් අධ්‍යාපන කටයුතු කරලා පිරුවන් අවසාන විභාගය සඳහා සංඝරාජ පිරුවන්ට නැවතත් පැමිණෙනවා. ඒ කාලවකවානුව ඇවිල්ලා බීසන සමය. ඊට පසුව ටික කාලයක් මගේ අධ්‍යාපනයේ නතර වෙනවා. ඉන් පසු වසර 2ක් විතර ගියාට පසුව මට මේ සියලුම විහාරවල් වල, ඒ කියන්නේ ලංකාතිලක, කොබ්බෑකඩුව, පුසුල් පිටිය, මාවෙල, කොටුගඩල්ල රජමහා විහාර ආදි විහාර සියල්ලෙගෙම හදිස්සිය ආධිපත්‍ය ගන්න සිදු වෙනවා. වර්තමාන කාලයේ පොහොයමල විහාරස්ථානයේ මේ සංඝ පරම්පරාවට සම්බන්ධ භික්ෂූන් වහන්සේලා අතර අමුණුගම රාජගුරු විපස්සේ නායකස්තරයන් වහන්සේ වගකීම ධර්මයෙන් උන්වහන්සේ ඓතිහාසික ශ්‍රී ලංකා තිලක රාජමහා විහාරස්ථානයේ විහාරාධිපතිත්වය, ඒ වගේම ඊට අනුගත වුණ අනෙකුත් විහාරස්ථාන මා දන්නා හැටියට 8ක් හෝ 9ක විහාරාධිපතිත්වයේ ධර්මයෙන්, ඒ වගේම පෞරාණික චාරිත්‍ර වාරිත්‍ර, ඒ කියන්නේ දේව පූජා, ඒ සමගම දළදා පූජා, ඒ සමගම මල්ලතු මහා විහාරයේ චාරිත්‍ර වාරිත්‍ර ආදී සිදු කිරීමේදී අමුණුගම රාජගුරු විපස්සේ නායකස්තරයන් වහන්සේ ඒ සඳහා මුල් වෙනවා. රාජකාරී කටයුතු සිදු කරන පිරිසකොත් සදහැවැතියෙන් යුක්තව ඒ කටයුතු සිදු කරන තවත් විශාල ගිහි පින්වත් පිරිසකොත්, ඒ වගේම සම්භාවනීය කුල පරම්පරාවල නිලමතුමන්නා ඇතුළු කොට ඇති ඒ පිරිසකොත් ඊට සහ සම්බන්ධ වෙනවා. සහවත
මූලික පිරිවෙන් අධ්‍යාපනය සඳහා මල්වතු විහාරයේ සංඝරාජ පිරිවෙනින් අධ්‍යාපනය හැදෑරූ අමුණුගම රාජගුරු ශ්‍රී විපස්සීන හිමියන් වහන්සේ 1982 වර්ෂයේ වැඩිදුර පිරිවෙන් අධ්‍යාපනය සඳහා ගංගොඩවිල සුභද්‍රාරාම අතුල රාජ මහා විහාරයට අනුපද්ද පල්ලියවිල පිහිටි වික්‍රමශීලා විදර්ශනා පිරිවෙනට ඇතුළත්ව අධ්‍යාපනය හදාරන ලදී. නැවත වැඩිදුර අධ්‍යාපනයට මල්වතු මහ විහාරයේ සංඝරාජ පිරිවෙනට ඇතුළත් වී අධ්‍යාපනය හදාරන ලදී. වර්ෂ 1991 වර්ෂයේ ජූනි මස 11 වන දින උපසම්පදාව සහිත අධිශීලයෙහි උන්වහන්සේ පිහිටුවේය. උපසම්පදා ගුරුවරුන් වූවේ අමුණුගම රාජගුරු පියදස්සී නායක හිමිපාණන් හා අලවතුගොඩ පඤ්ඤානන්ද හිමිවරුන්ය. පල්ලේවෙල වික්‍රමශිලා විදර්ශනා පිරිවෙනෙන් පිරිවෙන් අවසානයේදී අධ්‍යාපනය කටයුතු කරලා මම එනවා මල්ලතු මහා විහාරයට. එහිදී 1991 වසරේ එවකට මගේ ගුරු දේවෝත්තම වශයෙන් කටයුතු කළ අමුණුගම රාජගුරු ශ්‍රී අත්තදස්සි නාහිමියනුත් එවැගේම අලවතුගඩ පඤ්ඤානන්ද හාමුදුරුවන්ගෙත් යටතේ උපසම්පදාව ලැබෙනවා. ඉන්පසුව උපසම්පදා වීමෙන් අනතුරුව මම දිගටම ඒ කටයුතු කරන්න ලංකාතිලක රජ මහා විහාරයට පැමිණිලා ඒ ලංකාතිලක රජ මහා විහාරයේ තියෙන තේවා කටයුතු වල නිරත වෙනවා. එසේ ලංකාතිලකට පැමිණීමෙන් පසුව ලංකාතිලක රජ මහා විහාරයේ දිනපතා පැවැත්වෙන තේවාව කටයුතු ඒ වගේම සතර මංගල්‍ය ඒ කටයුතු මම සිද්ධ කරනවා. ඒ තේවා කටයුතු පිළිබඳ කතා කරොත් හිමිදිරි උදෑසන පහමාට ලංකාතිලක රජ මහා විහාරයේ අලියන් දොරේ වාදනය කරනවා. ඉන් අනතුරුව 5:45ට තේවාව ආරම්භ වෙනවා. තේවාව 6 කාලයට අවසන් වීමෙන් අනතුරුව ලංකාතිලක රජ මහා විහාරස්ත ඒ දේවාල වල පිරිත් කියා දෙවියන් පින් අනුමෝදන් කිරීමෙන් අනතුරුව ඒ හිමිදිරි උදෑසන තියෙන තේවා කටයුතු අවසන් වෙනවා. දවල් කාලයේ දවල් 10:45ට බුද්ධ පූජා කටයුතු පටන් ගන්නවා. ඒ බුද්ධ පූජා කටයුතු 11 කාල වෙනකොට අවසන් වෙනවා. ඉන් අනතුරුව සවස 7ට නැවත වතාවක් සවස් තේවාව ආරම්භ වෙනවා. ඒ 7:00ට අවසන් වෙනවා. මීට අමතරව බදාදට නානුවර මංගල්‍ය, අලුත්සහල් මංගල්‍ය, පෙරහැර මංගල්‍ය, කාච්චි මංගල්‍ය මේ ලංකාතිලක රජ මහා විහාරයේ පවත්වනවා. ඒන් විශේෂම එකක් තමයි පෙරහැර මංගල්‍ය. පෙරහැර මංගල්‍ය
දළදා මාලිගාව පෙරහැර අවසන් වීමෙන් අනතුරුව දවස් 21ක් ගිය පසු ඒ විහාරස්ථානයේ රන් දෝලි පෙරහැර පටන් ගන්නවා. මේ විහාරයේ ඉතිහාසය ගැන කතා කරොත් දැන්ට අවුරුදු 750කට පෙර ආතුව ගම්පල රජබවට පැමිණි සේනාධි ලංකාර කියන හතරවෙනි බුණික බහුරත්තුමාගේ ප්‍රධාන ඇමතිය වන සේනාධි ලංකාර කියන ඇමතිය තමා මේ විහාරස්ථානයේ ඉදිකරවල තියෙන්නේ. මුලින් මේ විහාරය මහල් හතරකින් යුක්ත වී තිබෙනවා. පසු කාලීනව මහල් දෙකක් ගරා වැටීමෙන් දැන් තියෙන මහල් දෙකක් පමණයි. මේ විහාරය ඉතාම ප්‍රසිද්ධියට පත් වෙනවා මෙහි තියෙන චිත්‍ර ඒ වගේම ගෘහ නිර්මාණ ශිල්පයට. මේ ගෘහ නිර්මාණ ශිල්පය ගත්තහම දකුණු ඉන්දියාවේ විජයනගර කියන ගෘහ නිර්මාණ ශිල්ප ක්‍රමය අනුව ඒ දකුණු ඉන්දියාවෙන් කුල 18ක පිරිසක් ලංකාවට ගෙනවිත් තම මේ විහාර කර්මාන්තය කරලා තියෙන්නේ. මේ විහාරයේ තුලට ගියාම බලා ගන්න පුළුවන් මේ විහාරයේ තියෙන ගම්පල යුගයේ චිත්‍ර සහ මහනුවර යුගයේ චිත්‍ර. මොකද මේ විහාරයේ ගම්පල යුගයේදී වුණාට මේ විහාරයේ දැන් මතුපිටින් තියෙන චිත්‍ර හඳුන්වන්නේ ගම්පල යුගයේ චිත්‍ර වශයෙන්. මේ මහපිලිම් වහන්සේ වැදගත් වෙනවා මේ මහා විහාරයේ තියෙන මහපිලිම් වහන්සේ තුල 267 දමක් සර්වජ්‍ය ධාතුන් වහන්සේ තැන්පත් කර නිල්මැණික් දෙකකින් නේත්‍රා කරලා තම අපි පිළිම නිර්මාණය කර තියෙන්නේ. ඒ නිසා එදා පටන් මේ විහාරයට කළ යුතු රාජකාරි වතාවත් පිළිබඳ සන්නසක් එහෙම නැත්නම් ශිලා ලේඛනයක් තියෙනවා එළියේ යකඩ වැටකින් වට කරලා. ඒ සඳහන් වෙනවා සිංහලමේ දෙමළමේ මේ තියෙන වත් පිළිවෙත් රාජකාරි ඉඩකඩම් පිළිබඳ විස්තරත්. ඒ රාජකාරි පැහැර හැරියොත් එහිදී විඳින්නට සිද්ධ වෙන විපාක පිළිබඳවත් එසෙල් ලිපිය සඳහන් වෙනවා. මගේ මේ කාල සීමාව තුළ ඒ රාජකාරි පැහැර හැරීමෙන් එයින් අගතියටපත් සෑහෙන පිරිසක් මේ අවට සිටිනවා. ඒ නිසා මම මේ විහාරයත් එක්ක ගහට පොත්තසේ මේ රාජකාරියත් එක්ක බද්ධ වී දිවිහිමියෙන් මෙම රාජකාරිය කරගෙන කටයුතු කරගෙන ඒ සියලු දේපල ආරක්ෂා කරගෙන කටයුතු කරනවා. සහවත වර්ෂ 1992 දී ලංකාතිලක විහාරයේ භාරකාර හිමියන් ලෙස පත් වූ අප කථානායකයන් වහන්සේ වන අමුණුගම රාජගුරු ශ්‍රී විපස්සීනා හිමියන් 1996 වර්ෂයේදී එවකට මල්වතු මහා විහාරයේ මහානායක හිමිපාණන් වූ රමුක්වැල්ලේ විපස්සී මහානායක හිමියන් විසින් මල්වතු මහා විහාරයේ කර්මාචාර්ය පදවිය පිරිනමන ලදී. වර්ෂ 1998 දී ශ්‍රී ලංකාතිලක රාජමහා විහාරයේත් කුබ්බෑකඩුව රාජමහා විහාරයේත් කුටුගොඩැල්ල රාජමහා විහාරයේත් විහාරාධිපති ධුරයට පත් වූ අමුණුගම රාජගුරු ශ්‍රී විපස්සීනා හිමියන් මල්වතු විහාරයේ පෝයමලු විහාරයේ අමුණුගම පන්සලේ භාරකාර ධුරයන් හිමිවන ලදී. ඉන් වසර කිහිපයකට පසුව කොත්මලේ සූල්පිටිය රාජමහා විහාරයේත් කළුගමුව පුරාණ බෝධිරාජාරාමයේත් ගොඩවල බෝධිරාජාරාමයේත් රංගම නියමකන්ද සංඝරාජ පිරිවෙන් රාජමහා විහාරස්ථානයේද විහාරාධිපති ධුරයන්ට පත්විය. වර්ෂ 2006 දී හා 2018 වලදී මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා වහන්සේ උදෙසා පවත්වන තේවා කටයුතුවල නිරත වෙන ලදී. 2020 වර්ෂයේදී මල්වතු මහා විහාරීය මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ සුමංගල නාහිමියන් විසින් අප කථානායකයන්න් වහන්සේව මල්වතු විහාරීය කාරක සංඝ සභාවේ සභිකයෙකු ලෙස පත්කරන ලදී. පාත දුම්බර උඩගම්පා කෝරළේ
ගුණහපාන අමනුගම ග්‍රාමයේ පින්වත් ලකුණුසේන අමනුගම සහ හේමා කුමාරි අමනුගම යන පින්වන්ත මව්පිය දෙපළගේ දරුවන් හතර දෙනාගෙන් තුන්වෙනියා වූ අමනුගර ගම රාජගුරු විපස්සී නායක හාමුදුරුවෝ මහා විහාර වංශික සියාමෝපාලි මහා නිකායේ මල්ලතු පාර්සේ 22 වෙනි මහා නායක පදවිය ඉසළු අමනුගම රාජගුරු ශ්‍රී විපස්සියා විධාන මහා නායක මහේපාණන් වහන්සේගේ සංඝ පරම්පරාවෙන් පැවතගෙන එන ඓතිහාසික ලංකාතිලක රාජමහා විහාරයේ ඇතුළු රාජකීය විහාරස්ථාන 6ක ආධිපත්‍ය දැරීමට අපේ වර්තමාන විහාරාධිපති අමනුගම රාජගුරු විපස්සී නායක මහේපාණන් වහන්සේ පින්වන්ත වුණා. උන්වහන්සේ ජාතික ආගමික සමාජීය කටයුතු විශාල වශයෙන් සේවයක් සිද්ධ කරන නිසා මහා විහාර වංශික සියාමෝපාලි මහානිකායේ මල්ලතු පාර්සේ පරම පූජනීය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන අපේ ශ්‍රීමත් මහානායක මහිපාණන් වහන්සේ උත්තරීතර කාරක මහා සංඝ සභාවට පත් කරගෙන උන්වහන්සේ එම රාජකීය විහාරස්ථානවල සිදුවෙන සියලු කටයුතු ඉතාමත්ම මැනවින් කාරුණිකව අභියෝගවලට මුහුණ දෙමින් එම විහාරස්ථාන ආරක්ෂා කර ගැනීම සඳහා විශාල මෙහෙයක් සිදු කරන මගේ කල්යාණ මිත්‍ර නායක මහේපාණන් වහන්සේ නමක්. උන්වහන්සේ තවදුරටත් සිදු කරන එම ආගමික ජාතික සමාජීය කටයුතු ඉතාමත්ම හොඳින් සිද්ධ කර ගැනීම සඳහා උතුම් දළදා වහන්සේගේ පිහිටත්, ජයශ්‍රී මහාමුදුරුවන්ගේ පිහිටත්, සියලු දෙවියන්ගේ ආරක්ෂාවත් මේ අවස්ථාවේදී ප්‍රාර්ථනය කරනවා. මල්ලතු මහා විහාරයේ ශ්‍රීමත් මහානායක හාමුදුරුවන්ගේ අවවාද අනුශාසනා පරිදි ශ්‍රී දළදා මාලිගාවේ තේවාව සඳහා 2006 වසරේදී මා පත් කරනවා. ඊට අමතරව දෙවැනි වතාවටත් මහානායක හිමිපාණන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි උන්වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය රත්නය වන තිබ්බටුවාවේ මේධංකර නායකස්ත්‍රයන්ගේ නායකත්වය යටතේ 2017 වසරේ මම නැවත වතාවක් දළදා මාලිගාවේ තේවාවට පත් කළා. උන්වහන්සේට ශාසනික වශයෙන්, සමාජීය වශයෙන්, මෙන්ම රාජ්‍ය සහ ජාත්‍යන්තර වශයෙන් පැවරෙන සුවිශාල ශාසනික වගකීම් සමුදායක් පවතිනවා. විශේෂයෙන්ම ශාසනික වශයෙන් ගත්තහම මල්ලතු මහා විහාරයට අනුබද්ධ දිවයින පුරා ව්‍යාප්තව ඇති විහාරස්ථාන 6000කට ආසන්න ප්‍රමාණයේ ඒ වැඩවාසය කරන්නට යෙදෙන සාමණේරයන් වහන්සේලා වාර්ෂිකව අධිශීල සංඛ්‍යාත උපසම්පත්තියේ පිහිටවීම ආදී කටයුතු සිද්ධ කරන්නට යෙදෙන්නේ මල්ලතු මහා විහාරයේදී. කාරක සංඝ සභිකයාණන් වහන්සේ නමකගේ සුවිශේෂී වගකීමක්, යුතුකමක් පවතිනවා. මෙවැනි කටයුතු සඳහා තමන්ගේ සහයෝගයේ සහභාගීත්වය ලබා දීම. අමනුගම රාජගුරු ශ්‍රී විපස්සී නායක සාමීන්ද්‍රයන් වහන්සේ මේ මල්ලතු මහා විහාරයේ ගරුතර විංශත් වර්ගයේ කාරක මහා සංඝ සභාව කේන්ද්ර කරගනිමින් සිද්ධ කරන්නට යෙදෙන මෙවැනි සෑම කටයුත්තකදීම අපේ අතිගෞරවනීය ශ්‍රීමත් මහානායක මහහිමිපාණන් වහන්සේගේ නියමිත අනුශාසනා පරිදි තමන්ගේ උපරිම දායකත්වය ලබා දෙන්නට කටයුතු කරනවා කියන කාරණය මේ අවස්ථාවේදී සිහිපත් කරන්නට අවශ්‍ය කරනවා.
විශේෂයෙන්ම උන්වහන්සේ අධිපතිත්වයේ දරන ඓතිහාසික ලංකාතිලක රජමහා විහාරය මේ මල්ලතු මහා විහාරීය ශාසන පරම්පරා පිළිබඳ කතා කිරීමේදීත් ඉතාමත්ම සුවිශේෂී වැදගත්කමකින් යුතු සිද්ධස්ථානය. අපි දන්නවා වර්ෂ 1753 වන විට සම්බුද්ධ ශාසනයේ අන්ත පරිහානියකට පත්ව තිබූ යුගයක ඒ වැලෙවිට සරණංකර සංඝරාජ මාහිමියාණන් වහන්සේ විසින් සිද්ධ කරන්නට යෙදුණු ශාසන පුනරුද්දීප්තියේ ප්‍රතිඵලයක් විදිහට සියම් දේශයෙන් උපසම්පදාව ගෙනවිත් ලංකා ධරණී තලය තුළ නැවත උපසම්පදාව ප්‍රතිෂ්ඨාපනය කිරීමේදී ප්‍රථමයෙන්ම උපසම්පත්තියට පත් වූවේ කොබ්බෑකඩුවේ හාමුදුරුවන් වහන්සේ නැත්නම් කොබ්බෑකඩුවේ සාමණේර තැන. කොබ්බෑකඩුවේ සාමණේර තැන විසින් අධිපතිත්වය දරන්නට යෙදුණු ඒ ලංකාතිලක රජමහා විහාරය ඇතුළු තත් විහාර ගණයේ වර්තමාන අධිපතීන් වහන්සේ ලෙස තමයි උන්වහන්සේ කටයුතු කරන්නට යෙදෙන්නේ. විශේෂයෙන්ම එවන් ඓතිහාසික උරුමයක් පවතින ඒ ලංකාතිලක රජමහා විහාර පරම්පරාවේ අධ්‍යතන භාරකාරයා වශයෙන් අධ්‍යතන නේතෘවරයාණන් වහන්සේ වශයෙන් තමයි උන්වහන්සේ තමන්ගේ ශාසනික දායකත්වය ලබා දෙන්නට යෙදෙන්නේ. ඉතින් උන්වහන්සේගේ ශාසනික දිවිපෙවත ගත්තාම අපි ඉතාමත්ම අගය කරන කටයුත්තක් තමයි මේ ඓතිහාසික විහාර පරම්පරාවක උරුමය එහෙම නැත්නම් මේ ඓතිහාසික ශාසන පරිච්ඡේදයක උරුමය මතු පරපුරට දායාද කරන්නට ඒ ඓතිහාසිකත්වය ඒ සාම්ප්‍රදායික උරුමය ආරක්ෂා කරගැනීමේ කටයුත්ත උන්වහන්සේ විශිෂ්ට ආකාරයෙන් ඉෂ්ට සිද්ධ කරන්නට යෙදෙනවා. විශේෂයෙන්ම ඒ ලංකාතිලක රජමහා විහාරය ඒ වගේම කොත්මලේ පුසුල්පිටිය රජමහා විහාරය හා සැබැදි ඒ පුරාවිද්‍යාත්මක වස්තුන් ඒ ඓතිහාසික ලියකියවිලි ආදිය ඉතාමත්ම සුරක්ෂිතව ආරක්ෂා කරගන්නට උන්වහන්සේ අප්‍රතිහත ධෛර්යයෙන් කටයුතු කරන්නට යෙදෙනවා. ඒක උන්වහන්සේගේ ශාසනික ජීවිතයේ අපි දකින්නට යෙදුණු සුවිශේෂී ලක්ෂණයක් විදිහට මේ අවස්ථාවේ ඉතාමත්ම ප්‍රශංසනීයව ඉතාමත්ම ඇගයුම් සහගතව අගය කරන්නට අවශ්‍ය කරනවා. විශේෂයෙන්ම එදා වර්ෂ 1753 දී සියම් දේශයෙන් ප්‍රවර උපාලි හාමුදුරුවන් වහන්සේ ප්‍රධාන සියම් හාමුදුරුවරු උපසම්පදාව ගෙනවිත් ප්‍රථමයෙන්ම කොබ්බෑකඩුවේ හාමුදුරුවන් වහන්සේ උපසම්පදා කරන අවස්ථාවේදී සියම් දේශයෙන් උපසම්පදා විනය වාක්‍ය ලියන්නට යෙදුණු රන් නූල් වලින් වියමන් කරන්නට යෙදුණු වස්ත්‍රයක තමයි මේ මුල් විනය වාක්‍ය ලියාගෙන ආවේ. ඒ රන් නූලෙන් වියන්නට යෙදුණු වස්ත්‍රය අදටත් සුරක්ෂිතව ලංකාතිලක රජමහා විහාරය ආරක්ෂා කරලා තියෙනවා. ඉතින් මෙවැනි ඓතිහාසික උරුමයන් ආරක්ෂා කිරීමම උන්වහන්සේගේ ශාසනික දිවිපෙවතේ උන්වහන්සේගේ උදාර ශාසනික ජීවිතයේ සුවිශේෂී කටයුත්තක් විදිහට අපිට අගය කරන්නට පුළුවන්. අනිත් පැත්තෙන් ගත්තාම මේ ලාංකීය ශාසන ඉතිහාසය සම්බන්ධයෙන් සුවිශේෂී පරිච්ඡේදයක් නිරූපණය කරන සිද්ධස්ථානයක් තමයි ලංකාතිලක රජමහා විහාරය. විශේෂයෙන්ම අපි දන්නවා ගම්පොළ රාජධානි සමයේ තමයි ලංකාතිලක රජමහා විහාරය ආරම්භ කරන්නට යෙදෙන්නේ. එතකොට මේ අනුරාධපුර, පොළොන්නරුව, දඹදෙණි, කුරුණෑගල මේ ආදී යුගයන් පසු කරගෙන ආපු සංඝ පරම්පරාව මේ මහනුවරත් එක්ක සම්බන්ධ වීම නැත්තම් මේ සෙංකඩගල නුවර සංඝ පරම්පරාවන් එක්ක සම්බන්ධ වූ ආකාරය පිළිබඳ කරුණු ගවේෂණයේදී ඉතාමත්ම වටිනා ශාසනික පරම්පරාවන් සම්බන්ධයෙන් සාධක ගණනාවක් අපිට මේ ලංකාතිලක රජමහා විහාර සංඝ පරම්පරාව පිළිබඳ අධ්‍යයනය කිරීමේදී හොයාගන්නට පුළුවන්. එනිසා එවැනි ශ්‍රේෂ්ඨ සංඝ පරම්පරාවක් නියෝජනය කරන උන්වහන්සේ එක් අතකින් ලංකාතිලක රජමහා විහාරය, කොත්මලේ පුසුල්පිටිය රජමහා විහාරය ඇතුළු ඒ රජමහා විහාරස්ථානයන්හි විහාරාධිපතිත්වය දරමින් ඒ ප්‍රෞඪ ඓතිහාසික උරුමයන් මතු පරපුරට දායාද කරන්නට තමන්ගේ දායකත්වය අනුග්‍රහය සපයනවා වගේම ඓතිහාසික මහාවිහාර වංශික රාජපූජිත මල්ලතු මහා විහාරීය වින්ශත් වර්ග කාරක මහා සංඝ සභාවේ සාමාජිකයාණන් වහන්සේ නමක් විදිහට, කාරක සංඝ සභිකයාණන් වහන්සේ නමක් විදිහට, ජාතික හා ජාත්‍යන්තර වශයෙන් මේ සම්බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා මල්ලතු මහා විහාරයේ කේන්ද්‍ර කරගනිමින් සිදු කරන්නට යෙදෙන දහසක්
ශාසනික සේවයට අනුග්‍රහය සහයෝගය ලබා දීමම උන්වහන්සේගේ සුවිසල් ශාසනික මෙහෙවරට ඉතාමත්ම හොඳ නිදර්ශනයක් විදිහට අපිට හඳුන්වන්නට පුළුවන්. කසාවත පොඩි කාලේ කිරිහරක් හිටිය හය දෙනෙක් විතර. ඒ කාලේ සාමාන්‍යයෙන් ගෙදර මස්සේම හදනවා. ඉතින් දැන් මම මහනුනාට පස්සේ මං කල්පනා කරා මම පොඩි කාලේ හරක් මස් කෑව නේද කියන එක. ඒක නිසා දැන් මට ඒක මතක් වෙනවා කොච්චරවත්. ඒකට ඒ පවෙන් මිදෙන්න කියලා හිතාගෙන මම සතු ඇත කරනවා කිරිහරක් නිදහස් කරගන්නවා. දෙන්නේ තුන් දිනක් මම පන්සලට ඇවිල්ලා තියෙනවා මස් කඩෙන් බේරිලා. ඒක නිසා මම සේවකයෝ දෙන්නෙක් යොදලා ඒ සතු ටික බලා ගන්නවා. කොබ්බෑකඩුවේ හාමුදුරුව පළමුවෙන්ම උපසම්පදා කිරීමෙන් පසුව තමා වැලිවිට සරණං කරා හාමුදුරුව ඇතුළු උබේ මහා විහාරයේම අනිකුත් භික්ෂුන් වහන්සේලා උපසම්පදා කළේ. එතකොට වර්තමාන සම්බුද්ධ ශාසනයේ මූලස්ථානය මල්ලොතු මහා විහාරයේ පළමුවෙන්ම උපසම්පදාව ලැබුවේ කොබ්බෑකඩුවේ හාමුදුරුව. ඒ කොබ්බෑකඩුවේ හාමුදුරුවන්ගේ පරම්පරාවේ අද වර්තමානයේ ඉන්න ජ්‍යෙෂ්ඨම සංඝ නේතෘන් වහන්සේ තමා අමුණගම රාජගුරු ශ්‍රී විපස්සී විධාන ලංකාතිලක රාජමහා විහාරාධිපති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ. ඒ කොබ්බෑකඩුවේ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් පසුව මේ පොයමලි විහාරයේ ආධිපත්‍ය දරමින් අපේ මල්ලොතු මහා විහාරයේ මහානායක පදවිය හෙබෝ අමුණගම රාජගුරු ශ්‍රී නිවාස පීදස්සී විධාන මහානායක මාහිමියන් වහන්සේ, ඒ වගේම අමුණගම රාජගුරු ශ්‍රී විපස්සී විධාන මහානායක මාහිමියන් වහන්සේ, උන්වහන්සේගේ ශිෂ්‍යවර අමුණගම රාජගුරු ශ්‍රී පියදස්සී විධාන ලංකාදීලක රාජමහා විහාරස්ථානය ඇතුළු එම විහාර ගණෙහි ආධිපත්‍ය දරූ නායක ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍යවරයෙක් ලෙසයි අපේ අමුණගම ශ්‍රී විපස්සී නායක හාමුදුරුව පැවිද්ද ලැබුවේ. පැවිද්ද ලබලා අපේ සංඝරාජ පිරිවෙන් මූලික අධ්‍යාපනයත් ලබලා ඉන් අනතුරුව කොළඹ නුගේගොඩ සුබද්දරාරාම පිරිවෙනට ගොසින් වැඩිදුරටත් අධ්‍යාපනය ලබා ගත්තා. නමුත් අපේ අමුණගම රාජගුරු ශ්‍රී පියදස්සී විධාන නායක ස්වාමීන් වහන්සේ හදිසියේ නමුත් අපවත් වීම ආදී සිද්ධ වෙච්ච නිසා උන්වහන්සේ නැවතත් මල්ලොතු මහා විහාරයට වැඩමවලා එම විහාරස්ථානවල වැඩබවසමින් ඊට පසුව එම ලංකාතිලක රජමහා විහාරස්ථානය ඇතුළු මුලින් සඳහන් කළ විහාරස්ථාන ආදි කොට ඇති විහාර ගණයේ ආධිපත්‍යයට උන්වහන්සේ පත් වුණා. පත් වෙලා එදා පටන් එම විහාරස්ථානයේ වැඩිදිනු තත්ත්වයට පත් කරමින් අවශ්‍ය අවවාද අනුශාසනා පවත්වමින් භික්ෂුන් වහන්සේ නමකින් වියේති යුතුකම් ටික මැනවෙන ඉෂ්ට කරමින් සම්බුද්ධ ශාසනයටත් මහජනතාවටත් සුවිශාල සේවයක් උන්වහන්සේ සිද්ධ කළා. ඒ වගේම කාගේත් ආදරයට ගෞරවයට පාත්‍ර වැඩවසමින් මහා සංඝරත්නයේද නොමද ගෞරවයටත් පාත්‍රව උන්වහන්සේ එම විහාරස්ථානත් වැඩි දියුණු තත්ත්වයට පත් කරලමින් සම්බුද්ධ ශාසනයට සුවිශාල සේවයක් සිද්ධ කරන අතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩවසනව හා සමාන වාමශ්‍රී දළදා වහන්සේ වැඩවසන මහානුවර ශ්‍රී දළදා මාලිගාවේ තේවාදුරයටද අපේ වර්තමාන පරම පූජනීය අතිගෞරවාර තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලා විධාන මහානායක මාහිමියන් වහන්සේ විසින් උන්වහන්සේ පත් කළා. ඉන් අනතුරුව උන්වහන්සේ
අපේ මල්ලතු මහා විහාරයේ කර්මාචාර්ය පදවියට වගේම අපේ පරම පූජන අතිගෞරවහාර තිබ්බටුවා ශ්‍රී සිද්ධාර්ථ සුමංගලා විධාන මහානායක මාහිමිපාණන් වහන්සේ විසින් කාරක ස්වභාවයට පත් කළා. දැන් උන්වහන්සේ අපේ මල්ලතු මහා විහාරයේ විනිසද්වරයේ කාරක සංඝ සභාවේ සමාජිකත්වයක් ලබාගෙන කටයුතු කරනවා. මේ විදිහට ස්වකීය විහාරස්ථානත් වැඩි දියුණු කරලමින් සම්බුද්ධ ශාසන වෙනින් යම් කිසි යුතුකමක් තමන් වහන්සේගෙන් විය යුතුද ඒ කරුණු කාරණා උන්වහන්සේ මෙනෙමින් ඉෂ්ට කරගෙන අපේ සංඝ සභාවේ කටයුතු වලට සහ සම්බන්ධ වෙමින් අපේ පරම පූජන අතිගෞරවනීය මහානායක මාහිමියන් වහන්සේ අනුනායක ස්වාමීන් වහන්සේ ලතුල් කරතුර මහා සංඝ සභාවත් මහා මල්ලතු විහාරයේ මහා සංඝ රත්නය ඇතුළු මහා සංඝ රත්නය සමගත් නොමද සහ සම්බන්ධතාවයෙන් යුක්තව කටයුතු කරමින් භික්ෂුන් වහන්සේ නමකින් විය යුතු යුතුකම් මෙනෙමින් ඉෂ්ට කරමින් කටයුතු කරනවා. මේ ආයුරින් කටයුතු කරන අමුණගම රාජගුරු ශ්‍රී විපස්සිබිධාන මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහානිකාය මල්ලතු පාර්ශ්ව ගරුතර කාරක සංඝ සභික ලංකාදුලක රාජමහා විහාරස්ථානය ඇතුළු එම විහාර ගණයේ ආධිපත්‍ය උසුලන අමුණගම රාජගුරු ශ්‍රී විපස්සිබිධාන නායක ස්වාමීන් වහන්සේට තව තවත් මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සුවිශාල සේවන් සිද්ධ කිරීමට තුනුරුවන්ගේ සරණින් දළදා සමිඳුක පිහිටින් දුක් නිරෝගී විහතින් කටයුතු කරන ලැබේවා චිරජීවනයේ සැලසේවා ආයුරාරෝග්‍ය සපසම්පත්තිය වර්ධනය වේවා ලෝ වාසනාවන්තව කටයුතු කිරීම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. වර්ෂ 2020 දී ශ්‍රීමත් මහානායක මහහිමිපාණන් වහන්සේගේ නියමයේ පරිදි මල්ලතු මහා විහාරයේ විංසත් වර්ගික කාරක සංඝ සභාවට පත්වීමක් ලැබෙනවා. නැති බැරි මිනිස්සුන්ව මම උදව් කරනවා. ඒ උදව් කරන්නේ මේ ලංකාතිලක රජ මහා විහාරයේ අවට මිනිස්සුන්ට නෙවෙයි, ඈතේ පිට දුෂ්කර ගම්මානවල ඉන්න දුප්පත් මිනිස්සුන්ට, විශේෂයෙන් යුද සමයේ මායිම් ගම්මානවල ඉන්න මිනිස්සුන්ට මම ගොඩක් උදව් කරලා තියෙනවා. ඒ වගේ මේ යුද්ධ කාලයේදී ඒ මායිම් ගම්මානවල ඉන්න පවුල් තුනක කට්ටිය ලංකාතිලක රජ මහා විහාරයේ නතර කරගෙන අවුරුදු 4ක් පමණ සම්පූර්ණ ගේ ළමයින්ගේ ස්කෝල් කටයුතු ඒ වගේම අනිත් සියලුම ඒ අවශ්‍ය දෑ සපුරාලමින් පවුල් 4-5කට අපි උදව් කරා ඒ යුද කාලේ. ඒ වගේම දුෂ්කර පළාත්වල ගම්වල ජල පානීය ජල නලලින් කීපයක් මම සවි කළ දීලා තියෙනවා. පුරා දශක 4 මාරකට ආසන්න කාලයක් ශාසනික සේවාවන් ඉටු කරමින් වැඩ සිටින මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි මහානිකායේ මල්වතු පාර්ශ්වයේ විංසත් වර්ගික කාරක සංඝ සභික අතිපූජ්‍ය අමුණුගම ශ්‍රී විපස්සී නාහිමිපාණන් වහන්සේ පිළිබඳව අද මේ කසාවත තුළින් කතා කරන්න ලැබීම සහ උන්වහන්සේට නමස්කාර පූරකව සුභාශිංසනය පළ කරන්න ලැබීම භාග්‍යවන්ත කරුණක් හැටියට මා සලකනවා. උන්වහන්සේ 1980 දී පැවිදි වීමට ඇතුළත් වෙලා ඒ වගේම වසර 44කට ආසන්න කාලයක් මේ ශාසනික සේවාවන් උන්වහන්සේ විසින් සිදු කරනවා. ඒ වගේම වර්තමානය වන විට උන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් විහාරාධිපතිත්වයෙන් විහාරස්ථාන 7කට වැඩි සංඛ්‍යාවක විහාරාධිපතිත්වය දරනවා. ඊටත් වඩා 2020 වසරේදී උන්වහන්සේ භාග්‍යවන්ත වුණා මහා විහාර වංශික ශාමුපාලි මහානිකායේ මල්වතු පාර්ශ්වයේ විංසත් වර්ගික කාරක සංඝ සභික ධුරයකින් පුදුන් ලබන්න. ඒ වගේම ඓතිහාසික ලංකාතිලක රාජ මහා විහාරයේ විහාරාධිපතිත්වය දරමින් ප්‍රදේශයටත් ඒ වගේම මේ සෙංකඩකළ පුරවරයටත් උන්වහන්සේ අතින් සිදුවන ශාසනික සේවාව අතිශයින් වැදගත්. එනිසා මා නැවතත් උන්වහන්සේට මේ අවස්ථාවේ
නමස්කාර පූර්වකව සුභාශංසනය පළ කර සිටිනවා. අමුණුගම රාජගුරු ශ්‍රී විපස්සි නායක හිමි මාගේ ඥාති සහෝදරයා ලංකාතිලක රාජමහා විහාරයේ විහාරාධිපති ධූරයෙන්ද කොබ්බෑකඩුව රජමහා විහාරයේ විහාරාධිපති ධූරයෙන්ද මාවෙල කන්ද රජමහා විහාරයේ විහාරාධිපති ධූරයෙන්ද කොත්මලේ පුසුපිටිය රජමහා විහාරයේ විහාරාධිපති ධූරයෙන්ද ඇමිල්ල රජමහා විහාරයේ විහාරාධිපති ධූරයෙන්ද මහනුවර කොටුකොඩෙල්ල රජමහා විහාරයේ විහාරාධිපති ධූරයෙන්ද මහනුවර මල්ලතු පොයමලු විහාරයේ විහාරාධිපති ධූරයෙන්ද මල්ලතු පොයමලු විහාරයේ අමුණුගම පන්සල විහාරාධිපති ලෙසද කොත්මලේ පුසුපිටිය රජමහා විහාරයේ විහාරාධිපති ලෙසද කළුගොඹේ බෝධි මළු විහාරයේ විහාරාධිපති ලෙසද මාවෙල ගොඩවෙල බෝධිමළු විහාරයේ විහාරාධිපති ලෙස කටයුතු කරමින් සාසනික වශයෙන් විශාල සංඝ සේවයක් සංඝ පරම්පරාවක් බිහි කරමින් සමාජ සේවාවක් ආගමික කටයුතුවල කටයුතු කරන අතර පන්සල වලට උරුම වූ දේපල රැක බලා ගනිමින් දේපල සාසනික කටයුතු වලට මෙහෙයවමින් දේපල පවතින විශාල පුරාවස්තු ප්‍රමාණයක් වටිනා කෞතුක වටිනා වස්තු ප්‍රමාණයක් රැක බලාගෙන කටයුතු කරන අතර මල්ලතු මහා විහාරයේ කාරක සංඝ සභාවේ සමාජිකත්වයේ දරමින් කටයුතු කරන අතර එහි මල්ලතු මහානායක හාමුදුරන් වහන්සේ විසින් පවනු ලබන රාජකාරි නිසි ලෙස ඉටු කරමින් සමාජ ආගමික ජාතික වශයෙන් වැදගත් වන්නා වූ කටයුතුවල නිරත වන බව ඔබ සැමට දන්වා සිටිමි. එලෙසම දළදා වහන්සේ සම්බන්ධයෙන් දළදා මාලිගාවේ පවත්වාගෙන යන ලැබූ තේවා කටයුතු සඳහා වර්ෂ දෙකක් දෙවරක්ම දළදා තේවාව සඳහා උන්නාන්සේ වැඩ සහභාගී වෙමින් උන්නාන්සේ දළදා වහන්සේට ගෞතම බුදුරජාණන් වහන්සේට කරන්නා වූ තේවා කටයුතු ඉතාමත්ම භක්තියාද අනුකූලව ඉතාමත්ම ගෞරවයෙන් ඒ කටයුතු සිද්ධ කළ බව දන්වා සිටි. අද මම ලංකාතිලක විහාරයේ ඇතුළු විහාර ගණේ ආධිපත්‍ය දැරීම සම්බන්ධයෙන් කතා කරනවා නම් මම හිතනවා පෙර සංසාරයේදී මම ගොඩක් පින් කරලා ඇති කියලා මම හිතනවා. මොකද ඒකට හේතුව අවුරුදු 24 25 කාලෙදී මම මේ සියලුම ස්ථානවල අධිපතිත්වයට පත්වීම පිළිබඳ. ඒත් එක්කම දළදා මාලිගාවේ තේවාවට පත්කිරීමත් දෙවතාවක්ම මල්ලතු පාර්ශ්වයේ විංසත් වර්ගික කාරක සංඝ සභාවටත් පත්කිරීම සම්බන්ධයෙන් ශ්‍රීමත් අප මහානායක මාහිමිපාණන් වහන්සේ වෙන තිබ්බටුවාවිසි සිද්ධාර්ථ බුද්ධරක්ඛිත මහානායක මාහිමිපාණන් වහන්සේට මම පුණ්‍යානුමෝදනා කරනවා. උන්වහන්සේ මම ඒ සංඝ සභාවට පත්කිරීම පිළිබඳවත් ඒ වගේම කුඩා කල සිටම මට අධ්‍යාපනය ලබා දුන් සියලුම ගුරුවරුන්ටත් මම මේ අවස්ථාවේදී පුණ්‍යානුමෝදනා කරනවා. උතුම් වූ බුද්ධ ශාසනයට හා සිංහල බෞද්ධ සමාජයේ චිරස්ථිතිය උදෙසා මේසා අනුපමේය සේවාවක් ඉටු කරමින් වැඩවාසය කරන්නා වූ අප නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ වන අමුණුගම රාජගුරු ශ්‍රී විපස්සීනා හිමියන් වෙනුවෙන් හිරු ටීවී කසාවත අපේ උත්තමාචාර්ය මෙලෙස පුද දෙන්නෙමු.